ada satu dui nang aku di kasana. Oh ada satu dui nang aku di kasana. Oh ada satu dui nang. Oh ada satu dui nang. Oh ada satu dui nang aku di kasana. Oh ada duka wedi nang ada wedenna. Oh ada duka wedi nang ada wedenna. ඔබට දුක වැඩි නම් ඔබට දුක වැඩි නම් හඬා වැටෙන්න ඔබට තරහයි නම් ගණන් කරන්න ඔබට තරහයි නම් පොත කලියන්න ඔබට තරහයි නම් ඔබට තරහයි නම් ඔබට තරහයි නම් හුස්මක් ගන්න ඔබට ලැජ්ජයි නම් පුතේ මොකද ඔයාලට හිතුනේ දැන් කට්ටිය නම් හරි සතුටෙන් ඇතිනේ මොකද දැන් සෞඛ්‍ය පාඩමට ආවේ සෞඛ්‍ය පාඩම කරන්න ටීචර් කෙනෙක් නෑ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා නේද දැන් ඒක බැලුවනේ ඊට පස්සේ තව දැන් පාඩමටම ලෑස්ති වෙලා හිටිය දරුවන්ට නම් ටිකක් තරහ යන්නත් ඇති මං එක්ක නේද අනේ කො දැන් මැඩම් වෙනවා කිව්වා පාඩමටත් අපි ලෑස්ති වෙලා ඉන්නකෝ දැන් මේ සෞඛ්‍ය උගන්නන්න නැහැනේ කියලා පෙලක් අයට මොකද දුක හිතෙන්නත් ඇති දැන් පාඩමට ආසාවෙන් ලෑස්ති වෙලා ඉන්නවනේ කමක් නැහැ කොහොම හරි අපි අද පාඩම පටන් ගමු ආයිබෝවන් පුතේ හරි දැන් ඔයාලට මම කිව්වා නේද දැන් දුක හිතෙන්න ඇති කිව්වා සතුටු හිතුණා තරහකුත් ආවා මං එක්ක කියලා දැන් මේ වගේ කිව්වනේ මේ මොනවද පුතේ එදිනෙදා ජීවිතේ අපි ගත කරද්දී අපේ හිතට ඇති වෙන හැඟීම් එහෙම නැත්නම් සිතිවිලි මේට අමතරව මොනවද අපිට තව පුළුවන් මේ බලන්නකෝ නේද ඔව් දුක ඇති වෙනවා සතුට බය තරහ වෛරය ඊර්ෂ්‍යාව තව මොනවද ඔව් දයාව අපිට ආඩම්බරයක් ඇති වෙනවා අපි පුදුම වෙනවා නේද ආ මෙන්න මේ දේවල් වලට කියනවා පුතේ අපි අපේ හිත තුල ඇති වෙන චිත්ත වේග කියලා පැහැදිලි නේද මේ චිත්ත වේග අපේ හිත තුල ඇති වෙන චිත්ත වේග අද අපේ පාඩම තමයි දරුවනේ මොකක්ද චිත්ත වේග සමබරතාවය රැකගනිමු චිත්ත වේග සමබරතාවය රැකගනිමු හරි පුතේ දැන් පැහැදිලි නේද මං කිව්වන ඔයාලට දුක හිතෙනවා බය හිතෙනවා පුදුම වෙනවා නේද තරහක් ඇති වෙනවා මෙව මේ අපේ සිත තුල ඇති වෙන හැඟීම් නේද එහෙම නැත්නම් සිතිවිලි ඊට පස්සේ පුතේ දැන් අපි අද කතා කරන පාඩමේ චිත්ත වේගයක් කියන්නේ මොකක්ද බලන්න චිත්ත වේගයක් කියන්නේ අපේ සිත තුල හෝ බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති කරන ෂණික මානසික තත්ත්වය හෝ සිතිවිල්ලක් කියලා කියනවා ෂණික මානසික තත්ත්වයක් හරි සිතිවිල්ලක් හරි තමයි පුතේ චිත්ත වේගයක් කියන්නේ හැබැයි පුතේ අපේ මේ හිත තුල ඇති වෙන හැම සිතිවිල්ලක්ම චිත්ත වේගයක් වෙනවද නෑ අපි හිතමු ඔන්න දැන් අල්ලපු ගෙදර peer ගහක් තියෙනවා ඕකේ ගෙඩියක් හරිම රසයි ඔය peer ඔය peer ගෙඩි හැදිච්ච කාලේ නම් ඔයා හිතන ඔය ගෙඩිය පැහිද්දි මම නම් ඕක කඩා ගන්නවා එයාලා කඩන්න කලින් පොඩි වයසට අපිට ඕවා හිතෙනවා නේද එහෙම හිතලා ඔය peer ගෙඩිය කඩනවා දැන් මේක චිත්ත වේගයක්ද පුතේ අපි ශනිකවද මේක කරේ නෑ අපි මේක ප්ලෑන් කරලා කරේ නේද ඊළඟට හිතන ඔය බල්ලගෙන් හරිය කරදරයි අද නම් අපේ වත්තට ආවොත් ගහනවා මේක එක ශනික බල්ලව දැකලාද කරේ නෑ මේක අපි ප්ලෑන් කරලා තමයි කරන්නේ නේද පුතේ අන්න ඒ වගේ දේවල් අපි චිත්ත වේගයක් කියලා කියන්නේ නෑ පුතේ චිත්ත වේගයක් නම් අපේ හිත තුල එකපාරටම ශනිකව හටගන්න කම්පනයක් නිසා හරි ආවේගයක් නිසා හරි ඇති වෙන සිතුවිල්ලක් තමයි පුතේ චිත්ත වේගයක් කියන්නේ කම්පනයක් නිසා හරි ආවේගයක් නිසා හරි
හිතන්න අපි දැන් අපේ ලොකුම ශක්තිය අම්මනේ නේද පුතේ අපිට කවුරු හරි දැන් ඉද්දී අපි ඉස්කෝලේල ගෙදර ගියද්දී අම්ම නැහැ මොකද හපම අම්මා රෝහල් ගත කරලා යනවා අපිට ලොකු දුකක් දරා එනවා නේද දරා ගන්න අමාරු දුකක් එනවා අපි එතකොට අඬන්නත් පුළුවන් ඊට පස්සේ හිතන්න අපි දැන් ලස්සන චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නවා අපේ අත වදිනවා යාළුවෙක් ඇවිල්ලා අතේ වදිනවා එතකොට චිත්‍රේ කැත වෙනවා ෂි කියලා මොකද වෙන්නේ අපි එක පාටම නිකන් අපිට ආවේගයක් එනවා තරහක් එනවා නේද ඒත් එක්ක අන්න දැන් පැහැදිලි නේද පුතේ චිත්ත වේගයක් වෙන්න නම් ෂණික ඒ කියන්නේ කම්පනයක් හරි ආවේගයක් නිසා හරි ඇති වෙන සිතුවිල්ලක් තමයි පුතේ චිත්ත වේගයක් කියලා කියන්නේ ඊට පස්සේ පුතේ දැන් අපි චිත්ත වේග දැන් එක එක දුක සතුට බය පුදුමේ දැන් මෙහෙම මෙහෙම එක එක චිත්ත වේග ඉගෙන ගත්තානේ දැන් මේ චිත්ත වේගත් පුතේ කොටස් දෙකක් තියෙනවා හරිද මේ බලන්න යහපත් චිත්ත වේග සහ අයහපත් චිත්ත වේග එහෙම නැත්නම් ප්‍රසන්න චිත්ත වේග සහ අප්‍රසන්න චිත්ත වේග මේ ප්‍රසන්න චිත්ත වේග පුතේ අපේ හිතේ හැටගත්තාම අපිට හරි වෙම් සතුටක් දැනෙන්නේ කිසිම පීඩනයක් නැහැ හැබැයි අප්‍රසන්න චිත්ත වේග අපේ හිතේ හැටගත්තාම ඒක එක ක්ෂණිකව අපිට අමතක කරන්න බෑ පුතේ ටික වෙලාවක් යනවා හරිද දැන් බලන්න මොනවද මේ ප්‍රසන්න චිත්ත වේග කියලා තියෙනව නේද සතුට ප්‍රීතිය කරුණාව දයාව මෛත්‍රිය පුදුමය මේවා මොනවද ප්‍රසන්න චිත්ත වේග එහෙම නැත්නම් යහපත් චිත්ත වේග දැන් ඔන්න තියෙනවා ඊළඟට අයහපත් චිත්ත වේග මොනවද අයහපත් චිත්ත වේග දුක බය තරහ වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය මේ වගේ දේවල් මොකද වෙන්නේ දැන් මේ මගේ මූණ ඉරියව් වල වෙනස්කම් සිද්ධ වෙනව නේද ඇයි මේ අප්‍රසන්න චිත්ත වේග හටගත්තාම් පුතේ එක්මන්ට ඒව අපේ හිතෙන් අමතක කරන්න අමාරුයි අපිට චිත්ත වේග කොටස් දෙකක් තියෙනවා ප්‍රසන්න චිත්ත වේග සහ අප්‍රසන්න චිත්ත වේග හැබැයි පුතේ අපේ හිත තුල නිතරම ඔයාලා කැමති මොන වගේ චිත්ත වේග ඇති වෙනවටද ඒ කියන්නේ යහපත් චිත්ත වේගද අයහපත් චිත්ත වේගද ඔව් යහපත් චිත්ත වේග ඇති වෙනවා නම් හොඳයි නේද පුතේ ඊළඟට දැන් පුතේ මම ඔයාලට කිව්වා චිත්ත වේගයක් කියන්නේ මොකක්ද චිත්ත වේග මෙන්න මෙව්වා ඒවා කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා නේද දැන් යහපත් චිත්ත වේගක් තියෙනවා අයහපත් චිත්ත වේගක් තියෙනවා පැහැදිලිනේ දැන් අපි බලමු චිත්ත වේග සමබරතාවය කියන්නේ මොකක්ද අපි පුතේ චිත්ත වේගයක් දැන් හිතන්න අපිට ඕනම චිත්ත වේගයක් යහපත් චිත්ත වේගයක් හරි අයහපත් චිත්ත වේගයක් හරි පුතේ ඇති වුනහම අපි එකපාරටම සතුට වැඩි වුණ වෙලාවකදී උනත් අපි හයියෙන් කෑ ගහලා ඒ සතුට ප්‍රකාශ කරලා හරියනවද නැහැ අපි දුක වැඩි වුණා කියලා අපි හයියෙන් කෑ කෝ ගහලා අඬලා හරියනවද නෑ පුතේ ඒ හින්දා තමයි අපි දැන් කතා කරන්න යන්නේ මේ චිත්ත වේග සමබරතාවය යනු මොකක්ද කියන දේ චිත්ත වේග සමබරතාවය කියන්නේ පුතේ චිත්ත වේගයක් ඇති වූ අවස්ථාවකදී බුද්ධිමත්ව සිතා බලා යහපත් ප්‍රතිචාර දැක්වීමෙන් ඔබේ හැසිරීම හොඳින් පවත්වා ගැනීමයි පැහැදිලි නේද චිත්ත වේගයක් ඇති වූ අවස්ථාවක අපි බුද්ධිමත්ව සිතා බලන්න ඕනේ ඊට පස්සේ ඒකට යහපත් ප්‍රතිචාර දක්වන්නත් ඕනේ අපේ හැසිරීම හොඳින් පවත්වා ගන්නත් ඕනේ මම පොඩි උදාහරණයක් කියන්නම් දරුවනේ ඔයාලට ඔයාලා හිතන්න දැන් ඔයාලගේ අප්පච්චිට තාත්තට රැකියාව කරන ස්ථානයෙන් ටිකක් දුරකට මාරුවීමක් ඇවිල්ලා තියෙනවා හරිද දැන් තාත්තා ගෙදර ඇවිල්ලා ඕක කියනවා කියපු වෙලේ ඉඳලා ඔයාලානේ අප්පච්චි යන්න එපා අපිව දාලා යන්න එපා අප්පච්චි නැතුව ඉන්න බෑ කියලා අඬපුවම හරියනවද එතකොට මොකද වෙන්නේ පුතේ තාත්තට දුක හිතෙනවා නේද එතකොට තාත්තට උනත් ඒ ගිහිල්ලා වැඩක් කරගන්න පොඩ්ඩක් අමාරුයි තාත්තරත් පොඩි යනවද මම දරුවොත් මෙහෙම කියනවා කියලා පොඩ්ඩක් විතර තාත්තරත් අප්ෂට් නේද නිකන් දුක හිතෙනවා නේද ඔයාලව දාලා යන්න එතකොට අපි එහෙම කරලා හරියනවද පුතේ නෑ අපි ඒ අවස්ථාවේ ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ ඇයි ඒ බුද්ධිමත් වෙන්න ඕනේ කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලගේ දැන් මේ පාසල් කටයුතු වලට ඔයාලගේ ඉගෙනීම් වැඩවලට තව ඔයාලගේ බාහිර අවශ්‍යතා මේ හැමදේම සපුරන්න නම් සල්ලි අවශ්‍යයිනේ ගෙදරට මුදල් ඕනේනේ මේ මුදල් හොයන්නනේ මේ තාත්තා දැන් යන්නේ නේද
ඔයාලා වෙනුවෙන් තමා මේ දේ වෙන්නේ. ඒ හින්දා ඔයාලා ටිකක් දුකයි තමා. කමක් නැහැ අපච්චි. ගිහිල්ලා ඉක්මනට එන්න අපිව බලන්න. පුළුවන් හැම වෙලේම අපිව බලන්න එන්න කියලා නේද? ඒකට තාත්තගේ හිතටත් ටිකක් හොඳයිනේ. දරුව සතුටෙන් ඉන්නවා කියලා. අන්න එහෙම තමයි මේ අවස්ථාවේ අපි හැසිරෙන්න ඕන පුතේ. හරිද? දැන් මේ චිත්ත වේගයක් ඇති වුණාම අපිට හිතට මොකක් හරි චිත්ත වේගයක් එහෙම නැත්නම් සිතිවිල්ල හැඟීමක් ආවහම පුතේ හැමෝම එක වගේ ප්‍රතිචාර දක්වනවද? හැමෝම එක වගේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ පුතේ. මෙන්න මේ වගේ කොටස් තුනක් තියෙනවලු ප්‍රතිචාර දක්වන අය. හරිද? කොටස් තුනක් තියෙනවා. බලන්න පළවෙනි එක මොකද? ෂණිකව ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රතිචාර නොදක්වන අයත් ඉන්නවා. ප්‍රතිචාර දක්වනවා වගේ, ඒ කියන්නේ ප්‍රතිචාර නොදක්වනවා වගේ ඉඳලා පසුව ප්‍රතිචාර දක්වන අයත් ඉන්නවා. හරිද? මොකක්ද දැන් අපි අර උදාහරණම ගමුකෝ. දැන් තාත්තා යනවා කියලා කිව්වනේ. ඔයාලා මොකද කරේ? ඒ ගමම්ම අඬලානේ යන්න එපා කියලා අවන් ඔයාලා ෂණිකව ප්‍රතිචාර දක්වලා ඔයාලගේ හිතේ තිබ්බ දුක පිට කරා. තාත්තා මොකද? තාත්තට දුකයි තමයි. හැබැයි තාත්තා දන්නවනේ දැන් තාත්තා අවබෝධ වෙලා තියෙනවා මේ රැකියාවෙන් මෙහෙම යන්න වෙනවනේ. තාත්තා ඒකට ඉතින් ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව හිටියා. ඕක පුතේ හිමින් අහගෙන ඉන්නවා අම්මත් කුස්සියේ ඉඳලා. හරි හොඳද? අම්මත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. දැන් තාත්තා දුර පළාතකට රැකියාවට ගියා. ඔන්න අම්මා මොකද කියන්නේ? අනේ පුතේ තාත්තා නැතුව පාළුයි නේද? තාත්තා කාලා බීලාද දන්නෙත් නැහැ. ඔන්න අම්මගේ හිතේ තිබ්බ හැඟීම් සිතිවිලි එළියට එනවා. අර වෙලාවේ ප්‍රතිචාර දැක්ුවේ නැහැ. ඔන්න අම්මා පසුව ප්‍රතිචාර දැක්ුවා. පැහැදිලි නේද පුතේ? හරි. ඊළඟට පුතේ දැන් මේ චිත්ත වේග මොනවද? චිත්ත වේග වර්ග තියෙනවා. මේවා සමබර කරන්න ඕන කියලා කිව්වනේ. මේ චිත්ත වේග සමබර කරන්න නම් පුතේ අපිට පොඩි සාධක ටිකක් තියෙනවා. මෙන්න මේ සාධක වලට අනුව අපේ චිත්ත වේග සමබරව තියෙනවා. මෙන්න මේ තියෙන සාධක වලට අනුව අවස්ථාව, අවබෝධය, පෞෂ්‍යය, අන් අයගේ හැසිරීම, අපිට ඇතිවන අත්දැකීම්, අපේ මේ ජීවන රටාව, අපේ වයස් මට්ටම අනුව මේ චිත්ත වේග සමබරව තියාගන්න පුළුවන්. ඔයාලට මම පොඩි උදාහරණයක් කියන්නම්. තාත්තා මට ඇනපු ටොක්කේ දවාලතරු පෙනුණා. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගේ තාත්තේ. ඇයි පුතේ මෙහෙම කියන්නේ? තාත්තා ඒ දවසේ මොකක් හරි වැරද්දක් කරලා ටොක්කක් ඇනපු එකට නිකන් හරිදුනා ගොඩක්. ඒ වෙලාවේ තාත්තා නිකන් හතුරෙක් වගේ දැක්කේ නේද? ඒ කියන්නේ තරහට. හැබැයි අද මම මේ තත්ත්වේ ඉන්නේ එදා මාවේ තාත්තා ඒ විදිහට හදපු නිසා. එහෙනම් අද මට හිතෙනවා තාත්තා එදා කරපු දේ හරි, තාත්තා දැන් මට දෙවි කෙනෙක් වගේ. ඇයි? මෙන්න මේ සාධකත් එක්ක. මොකද එදා තිබ්බ අවස්ථාවයි අද තියෙන අවස්ථාව වෙනස්. අපිට දැන් ටිකක් අවබෝධ වෙනවා. අපේ දැන් ජීවන රටාවකට අපි හුරු වෙලා තියෙනවා. අපිට අත්දැකීම් තියෙනවා. අපේ දැන් වයස් මට්ටමෙන් අපි මුහුකුරා ගහින් තියෙනවා. ඔන්න දැන් මේ සාධකත් එක්ක අපි තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීමත් එක්ක චිත්ත වේග සමබරව අපිට පවත්වාගෙන යන්න පුළුවන් පුතේ. දැන් අපි පුතේ කතා කරන්නේ, දැන් ඉස්සෙල්ලා මම ඔයාලට සාධක ගැන පැහැදිලි කරානේ. දැන් ඔන්න මම කියනවා මේ නිපුණතා. මේක විශේෂයෙන් පුතේ චිත්ත වේග සමබරව පවත්වා ගැනීමට බලපාන නිපුණතා. නිපුණතා කියන්නේ පුතේ අපි ළඟා කරගන්න දෙයක් නේද? දැන් අපි බලමු පළවෙනි නිපුණතාව. ඒ කියන්නේ අපි තුල හදා ගන්න ඕනේ පුතේ මේ සහකම්පණය කියන දේ. මොකක්ද සහකම්පණය කියන්නේ? අන් අයට ඇති වූ හැඟීමක් ඒ තත්වයෙන්ම තේරුම් ගැනීමට ඇති හැකියාවට අපි කියනවා සහකම්පණය කියලා. ඒ කියන්නේ පුතේ අපි දැන් මෙහෙම හිටමුකෝ. ඔන්න ඔයාගේ පන්තියේ ඔයාගේ යාළුවා, ඔයාගේ හොඳම යාළුවාට ගෙදර එයාගේ තාත්තා හවසට නිකන් අර නේද මත්පැන් පානය කරලා ඇවිල්ලා ගෙදර බඩු පොළවේ ගහනවා, කෑකෝ ගහනවා, අම්මා එක්ක රණ්ඩු කරනවා. ඔයාලට ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු කරන්න බෑ කියලා ඔයාත් එක්ක එයා ඇවිල්ලා කියනවා. දැන් මෙයා හරියම දුකෙන් තමයි කියන්නේ. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයාව කහගෙන ඉඳලා
ඔයා තව යාළුවන්ට ගිහින් කියන අයියෝ අර එලාගේ තාත්තා නම් මෙහෙමයි මෙහෙම මෙහෙම කරනවලු කියලා ඔන්න ඔයා තව කෙනෙක් එක්ක කියනවා ඊට පස්සේ ඔයාර යාළුවරත් කියනවා අයියෝ ඔයාලගේ තාත්තා එහෙමද අපේ තාත්තා නම් එහෙමනේ අපිට හරි ආදරේ අපිට මෙහෙම මෙහෙම හවසට කන්න ගෙනත් දෙනවා දැන් ඔයා ওই විදිහට හැසිරුණොත් අර ළමයාට මොකද හිතෙන්නේ අයියෝ අපරාධේ මෙයාට මේක කිව්වේ කියලා හිතෙනවා නේද පුතේ එහෙමනේ මේ කරන්න ඕනේ අයි එහෙමද කමක් නැහැ ඔයා 얘 ගැන හිතන්න එපා ඔයා දැන් කාලා දෙන්න කියන්නකෝ එහෙම නැත්නම් ඔයාගේ කෑම එක දෙන්න බෙදාගෙන කන්න පුළුවන් එතකොට එයාට පැහැදිලි කරන්න පුළුවන් ඔයා දැන් ওই තත්වෙන් ගොඩ එන්න නම් අපිට තාත්තලා අම්මලා තාත්තලාව හදන්න බැහැනේ ඒ හින්දා සඳුනි හරි මොකක් හරි කියලා ඒ හින්දා ඔයා හොඳට ඉගෙන ගන්න ඔයාට මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මට කියන්න මම පුළුවන් විදිහට ඒ දේවල් ඔයාට දෙන්න ඔයා හොඳට ඉගෙන ගන්න ඊට පස්සේ ඔයා ඉගෙනගෙන හොඳ තැනකට ගියාම අම්මවත් ඔය තත්ත්වෙන් අයින් කර ගන්න පුළුවන් මල්ලිලා නංගිලාටත් හොඳ අධ්‍යාපනයක් ඔයාට ලැබලා දෙන්න පුළුවන් එතකොට තාත්තා තිබේම ඔය පුරුදු අයින් කරගයි මොකද දැන් ඔයාලා ලොකු ලොකු තැන්වලට එනවනේ එතකොට තාත්තා තිබේම ඒ පුරුදු අයින් කරගෙන හොඳ පෞල් ජීවිතයක් ගෙනෙයි අන්න එහෙම ඔයා එයාට පැහැදිලි කරලා දුන්නොත් එයාගේ හිතට පොඩ්ඩක් එනවනේ සතුටක් දැනෙනවා බලාපොරොත්තුවක් එනවා ඔව් මෙයා කියන දේ හරි මම මෙහෙම කරොත් හරියයි කියලා. ඊට පස්සේ යාට පොඩි පොඩි ප්‍රශ්න ගෙදරාවත් එයාට ඒව මහා ලොකුර දැන් අර එදා වගේ කඩා වැටෙනවද යන්නේ. එයාට හිතෙනවා එදා මගේ යාළුවා මෙහෙම කිව්වනේ. ඔන්න එතකොට ඔයාට ආයෙත් ඉතින් ඇවිල්ලා ඒ වගේ ප්‍රශ්න විද්දි කියනවා. මොකද කියන්නේ? ඔයා ඔයා එයාගේ ප්‍රශ්න නිකන් ඔයාට දෙයක් වුණා වගේ නේද ඔයාගේ ප්‍රශ්න ති ඔයාගේ හිතට අරගෙන විසඳලා දුන්නේ. අන්න ඒ හින්දා එයා ආපහු ඔයාට මොනවා හරි දෙයක් වෙද්දි ඉක්මනට ඇවිල්ලා කියනවා. පැහැදිලි නේද පුතේ? ඊළඟ එක තමයි මේ යහපත් අන්තර්පුද්දල සම්බන්ධතා. දැන් හිතන්න ඔයා එයාගේ ප්‍රශ්න විසඳුවානේ විදිහට ඊට පස්සේ එයා තව කෙනෙක් එයාගේ තව යාළුවෙක් ඉඳලා මොකක් හරි වුණොත් එයා මොකද කියන්නේ? අනේ මටත් ඔහොම ප්‍රශ්න තිබ්බා මගේ හිතට නම් දැන් හරිම සතුට නිදහසේ මම ඉන්නේ මං ඒව වැඩි ගණන් ගන්නෑ. මොකද මට අර ඉෂානි මෙන්න මෙහෙම උපදෙස් වගේක් දුන්නනේ. එයා මගේ මේවා හැම දෙයක්ම විසඳුවා මගේ ප්‍රශ්න වලට එයා පිළිතුරු දුන්නා එයාට ඕන් ඕක කියනකොට එතකොට හිතට පුදුම සහනයක් අපිට දැනෙන්න කියලා ඔයා අරයටත් ඔන්න කියනවා එයාත් ඊට පස්සේ ඇවිල්ලා මෙයාට කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඔයා එයාගේ ප්‍රශ්න විසඳනවා කියන පුතේ ඒක අපිට දෙයක් ඇවිල්ලා කියන කෙනාගේ හිත හැදෙන්න දෙයක් දැන් ඔයා කියනවනේ එයාට ඔන්න එතකොට දැන් මේ යහපත් අන්තර්පුජ්‍යල සම්බන්ධතා ඇති වෙනවා මේ යහපත් අන්තර්පුජ්‍යල සම්බන්ධතා කියන්නේ පුතේ අන් අයගේ දුර්වලතා ඉවසාගෙන සහයෝගයෙන් නම්‍යශීලීව විවිධ පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම. දැන් අර විදිහට දැන් අරයත් යාළුවාට කියලා ඔන්න දැන් එනවා තවත් එක්කෙනෙක් නේද? එයාගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන් ඒක. ඔයා ඒක ඉවසන ගමන් සහයෝගයෙන් නම්‍යශීලීව තමයි දැන් කටයුතු කරන්නේ. දැන් ඔන්න ওই විදිහට එයාගේ ප්‍රශ්න විසඳද්දි දැන් ඔත් එක්ක තව යාළුවෙක් ඉන්නවා කියලා ඉතින් එයාට තරහ යනවා. මෙයා මේක එක්කෙනාගේ ප්‍රශ්න විසඳනවා කියලා ඔන්න එයා තරහ වෙනවා. ඊට පස්සේ ඔයා එයා තරහ වුණා කියලා අර කට්ටිය කියන දේවල් අහන්න නැතුව ඉන්නවද නැහැ. ඔයා දන්නවා අරයාගේ දුර්වලතාවයක් තමයි තරහ යන එක. ඔයා එයාටත් ළඟට ගිහිල්ලා හරි ඉතින් මෙහෙමනේ මෙහෙමනේ කියලා එයාට කරුණු පැහැදිලි කළ දිලෝ නම්‍යශීලී වෙනවා. ඔයා මේ කට්ටිය එක්කත් ඉන්නවා අර යාළුවා එක්කත් ඉන්නවා. එහෙම නම්‍යශීලී වෙලා විවිධ පුද්ගලයෝ සමග සම්බන්ධතා ගොඩනගා ගන්නවා පුතේ. පැහැදිලිනේ? ඔන්න ඊළඟ එක තමයි අපි මේ ළඟ නිපුණතාවයේ වෙන්නේ ඵලදායි sannivedanaya. ඵලදායි sannivedanaya කියන්නේ මොකද්ද දරුවනේ? අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දීමත්, තමන්ගේ අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීමත්. පැහැදිලිද පුතේ? ඒ කියන්නේ අපි කෙනෙක් කියන දේක් හරියට අහන්න ඕනේ. ඒ කෙනා කොහොම ඒ දේවල් කිව්වත් අපි තේරුම් ගන්න විදිහට නන අපි ඒක නිවැරදිව ඇහුම්කන් දෙන්න ඕනේ. තමන්ගේ අදහස් මොකද කරන්නේ? පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. අර අදහස් වලට ඇහුම් කන් දුන්නත් නැත්නම් අර පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා හැම කියනවා නේද? කියපු දේ හරියට අහගන්නේ නැතුවනේ දැන් මේක වෙන්නේ. අන්න ඒ හින්දා දැන් ඔයා හිතන්න අම්මා ඇවිත් කියනවා පුතේ කඩේට ගිහිල්ලා සීනි කිලෝ 100කුයි තේ කුඩු 50කුයි ගේන්න කියලා. පැහැදිලිද? ඔයා මොකද කරන්නේ? හා ඒක පොඩ්ඩක් එහෙම මෙහෙන් අහගත්තා. ඉක්මනට ගියා. අම්මත් දැන් හදිස්සියේ වැඩක් කර කර ඉන්න ගමන් තමයි ඇවිල්ලා දැන් ඉක්මනට අම්මත් කියලා දැම්මා. ඔයා කඩේට ගිහිල්ලා තේ කුඩු කිලෝ 100කුයි සීනි 50කුයි අරගෙන එනවා. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නේද? අම්මා හෝ ගාලා බයින්න පටන් ගයි. හැබැයි ඔයා එකට හරියට ඇහුම්කන් දුන්නේ නැහැ.
අම්මත් සමහර විට ওই විදිහටම අම්මාටින් කියුණාද දන්නේ නැහැ මොකක් හරි හදිසියකට. අන්නේ හින්ද පුතේ මේ අපි අහුන් කන් දෙන්න ඕනේ. ඒ වගේම අපි නිවැරදිව අදහස් පැහැදිලිව ඉදිරිපත් කරන්නත් ඕනේ. ඔන්න ඔයවත් එක්කත් මේ චිත්ත වේග සමබරතාවයට බලපානවා පුතේ හරිද? ඊළඟ කරුණ තමයි මේ මානසික ආතතිය. මානසික ආතතිය කියන්නේ මේකයි කියලා කියන්න බෑ පුතේ. මානසික ආතතිය කියන්නේ මේ ඕනම දෙයක් ඕනෑවට වැඩි අපි හිත තුල හිත 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 ඉන්නවා නම් ඔන්න අපිට මානසික ආතතියක් ඇති වෙනවා. අපි සාමාන්‍ය මානසික ආතතිය කියන්නේ අපිට සතුටු හිතන අර යහපත් හැඟීම් නෙමෙයි, යහපත් චිත්ත වේග නෙමෙයි, අයහපත් චිත්ත වේග තියෙන්නේ. අපි දැන් මෙහෙම හිතමු, අපේ යාළුවෙක් ඔන්න ඉස්කෝලෙන් අයින් වෙලා යනවා. ඕක ගැනම අපි හිතනවා, මොකද තව යාළුවෝ ඉන්නවනේ. අරක ගැනම අයියෝ මගේ යාළුවා ගියානේ, එයා හිටියානම් මම මෙහෙම ඉන්නවනේ කියලා නිතරම හිතන්නේ ගියාම මේක අපිට පීඩනයක් වැඩි. මොකද වෙන අපිට ඉස්කෝලේ ගමන එපා වෙනවා, ඉගෙන ගන්න එපා වෙනවා නේද? අන්නේ හිඳ මේ ඕනම දෙයක් ගැන පුතේ අපි ඕනෑවට වැඩිය හිතන්නේ නැහැ. ඊළඟ දේ තමයි අපිට දැන් මොකක් හරි හින්දා තරහ යනවා. එතකොටත් දැන් මේ ආතතියක්නේ, පීඩනයක්නේ නේද? ඔයා දැන් ලස්සන්ට මොකක් හරි නිදහසේ නිසදසක් හරි ලියලියේ ඉද්දි මොකද කරන්නේ? අයියා හැමදාම ගෙදර සද්දේ රේඩියෝ එක දානවා. එක දවසක් ඉවසනවා, දෙකක් ඉවසනවා. ඒක ලොව රණ්ඩු කරන්න යනවද? නෑ. මොකද කරන්නේ? හරි, ඊළඟ දවසෙත් දැම්මම දැන් මේක හරි පීඩනයක් ඔළුවට නේද? දැන් මේක ඉවරයක් නැහැනේ. ඔයා මොකද කරන්න ඕන? ඔයාට දැන් මේක කොච්චර හිටියත් එතන ලියන්න බෑනේ. ඔයාට දැන් පුළුවන් මේ මානසික ආතතිය වගේ දෙයක් ඇති වුණ වෙලාවකට ඒ අවස්ථාව මග හැරලා යන්න පුළුවන් පුතේ. තේරුණාද? ඒ අවස්ථාව මග හැරලා එතනින් යන්න පුළුවන්. චුට්ටක් අයියට උන්නම් ගස්සගෙන නේද රවාගෙන හරි එතනින් අයින් වෙලා යන්න පුළුවන්. ඒ ගිහිල්ලා පුළුවන් අපිට වතුර වීදුරුවක් බොන්න. දැන් අර අයියක තියෙන තරහ අයින් කරගන්න පෙ මේ හිතේ තියෙන පීඩනේ. වතුර වීදුරුවක් බොනවා කියලා එක ගුජු ගුජු ගාලා එක පාටම් බීලා හරියනවද? නෑ. අපි ටිකක් මෙනෙහි කරන ගමන් භාවනාවක් වගේ නේද? දැන් මම වතුර කටට ගන්නවා, දැන් මම බොනවා, එහෙම එහෙම ටිකක් හිත හිත හිමින් හිමින් වතුර වීදුරුවක් බොන්න පුළුවන්. අය පුළුවන් අපිට එකේ ඉඳන් දැන් අයියක තියෙන තරහට නම් 10ට ගණන් කළා මදි වගේ හිතුනොත් 20ට ගණන් කරන්න පුළුවන්. 20 ඉඳලා 1ට ගණන් කරන්න පුළුවන්. ඒ කියලා අර අපිට කටපාඩම් තියෙන හින්දා 1 2 3 4 5 6 7 8 9 10 කියලා එහෙම නෙමෙයි. 1 2 කියලා නේද? හිමින් හිමින් මොකද අර දැන් අර දේ ඔළුවෙන් අයින් කරන්න තමයි මේ වගේ දේවල් අපි කරන්නේ. එහෙම නැත්නම් ඔයා සින්දු කියන කෙනෙක් නම් ඔයාට හයිය සින්දුවක් කියන්න පුළුවන්. ඩාන්ස් කරන කෙනෙක් නම් අහයි හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. චිත්‍රයක් හරි ඒ වෙලාවේ අඳින්න පුළුවන් නම් අඳින්න පුළුවන්. අන්න ඒ වගේ තව පුළුවන් පුතේ අපිට මාළු ටැංකියක් දිහා නේද? අර ලස්සන පාට පාට මාළු ඉන්නවා. එයාලා අර ගස් අස්සේ යනවා, සෙල්ලම් කරනවා. මේ වගේ රූපයක් දිහා බලාගෙන ඉද්දී අපේ මේ හිතේ තියෙන ප්‍රශ්න ගැටලු ඒවා අපිට අමතක වෙනවා නේද පුතේ? අන්න එහෙනම් මේ මානසික ආතතිය වගේ දෙයක් ඇති වුණ වෙලාවකට අපිට ඔන්න ඔය වගේ දේවල් පොඩි පොඩි දේවල් කරන්න පුළුවන්. ඒකෙන් මේ අපේ හිතේ තියෙන පීඩනය, ආතතිය, තරහ, දුක අයින් කරලා දාන්න පුළුවන් පුතේ. හරි. දැන් පුතේ අපි කතා කරානේ මේ මානසික ආතතියෙන් පාලනය කරගන්න කොහොමද කියලා නේද? ඉස්සෙල්ලා අපි කතා කරා චිත්ත වේග තියෙනවා, මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්, මෙව්වට බලපාන සාධක තියෙනවා, මේ චිත්ත වේග සම්බරතාවයට අපිට ඇති කරගන්න ඕන නිපුණතා මොනවද? ඇයි දැන් අපි මේ හැම දෙයක්ම කරන්න පුතේ? මේ හැම දෙයක්ම අපි කරන්නේ මෙන්න මේ කරුණු නිසා. ඒ කියන්නේ මේ චිත්ත වේග සමබරතාවය ඇති කරගැනීමේ වැදගත්කම මොකක්ද කියලා ඔයාලට දැන් මම කියන්නේ. වැදගත්කම කියන්නේ පුතේ මේ අයහපත් චිත්ත වේගය සමග නේද? අයහපත් චිත්ත වේග සමග අපට ඇති වෙන්නේ මොනවද? ප්‍රසන්න හැඟීම්ද නැහැ, අප්‍රසන්න හැඟීම්. මේ අප්‍රසන්න හැඟීම් මගහරවා ගන්න පුළුවන්ලු නේද? ඒ කියන්නේ අයහපත් චිත්ත වේගත් එක්කෙන අය අප්‍රසන්න හැඟීම් අයින් කරන්න පුළුවන්. ඊළඟට මොකක්ද? ආත්ම අභිමානය අපේ දියුණු වෙනවා. ආත්ම අභිමානය කියන්නේ මොකද්ද? තමා පිළිබඳව තමන්ගේ සිතෙහි ඇතිවෙන ගෞරවණීය හැඟීමනේ. ඒ කියන්නේ දැන් තව කෙනෙක් කියන්න පුළුවන් අනේ යන්නම් තරහ යන්නේ නැහැ. එයාට ප්‍රශ්නයක් කියලා ඕන උත්තරයක් ගන්න පුළුවන්. එයාට විහිළු කරත් එහෙම එයා වැඩි තරහ ගන්න ඒ කියන්නේ වැඩි හිතන කෙනෙක් නෙමෙයි. එයා හරි හොඳයි. නේද? අපි නිතරම තරහෙන්, කෝපෙන්, වෛරයෙන් ඉන්නවා නම් අපිට එහෙම කෙනෙක් කියනවද? නෑ. අන්න අර වගේ හොඳයි හොඳයි කියද්දී අපිට හරි ආඩම්බරයක් නේද? අපි ගැන ආත්ම අභිමානයක් ඇති වෙනවනේ. යාළුවොත් අපිට වැඩි වෙනවා. ඊළඟට ඔන්න පුතේ මේ අන්තර්පුද්ගල සම්බන්ධතාව මොකද වෙන්නේ? දියුණු වෙනවා. ඊට පස්සේ ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. දැන් අර ඉස්සෙල්ලා අපි අර කියපුවා වගේ දැන් අපි නිතරම අර ළමයාගේ ප්‍රශ්න විසදලා තව කෙනෙක්ගේ ප්‍රශ්න විසදනවා. දැන් එයා කියනවනේ අනේ අරයා හරි හොඳයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැමෝටම ඔයා
ප්‍රිය පුජ්‍යලයක් වෙනවා නේද මොකද මේ වෙලාවේ ඔයා නිකන් දැඩි තීරණ අරගත්තා නම් එයාලා කියපු දේ ගණන් නොගෙන හිටියනම් ඔයාට මේ වගේ යාළුවෝ එකතු වෙනවද නෑ ඊළඟ එක තමයි පුතේ මොකක්ද වඩාත් කාර්යක්ෂම පුජ්‍යලයක වීම මගින් ජීවිතයේ අභියෝග ජය ගන්න හැකියාව ඇති වෙනවා ඇයි අපිට දැන් ප්‍රශ්නයක් වුණාම දුක හිතුණා කියලා අපි ඒක ගැනම හිත හිත ඉන්නවද නෑ අපිට තරහ ගියොත් අපි ඒ අය වයින් කළා දාලා අපි වෙනමම ගමන යනවද නෑ නේද අපිට සතුට වැඩි කියලා අම්මෝ මේ පාර පන්තියේ පළවෙනියා කියලා අපි ඒක ගැනම හිත හිත ඉන්නවද අපි ඊළඟ වාරයට ලෑස්ති වෙන්නේ නැද්ද ලෑස්ති වෙනවා නේද දැන් මේ වගේ පුතේ මේවා චිත්ත වේග අප්‍රසන්න හැඟීම් වගේම මේ අප්‍රසන්න හැඟීමුත් පාලනය කරගෙන හිටියොත් අපි වඩාත් කාර්යක්ෂම පුද්ගලයෙක් වෙන්න පුළුවන් එහෙම වුණාට පස්සේ ජීවිතය අභියෝග අපිට එකිනෙක එකිනෙක හරි පහසුවෙන් ජය ගන්න පුළුවන් වෙනවා ඔයාලා ලස්සන සින්දුවක් බැලුවා නේද මොකක්ද මේ සින්දුවේ කියවෙන්නේ නිකම් මොකක් පිළිබඳවද පොඩි දුවක් ඉන්නවලු හිනා වෙනවලු පොඩි පුතෙක් ඉන්නවලු අය ප්‍රිය බිරිඳක් ඉන්නවලු නේද මේ තාත්තා කෙනෙක් තමයි කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා එකතු වෙලා මොකක්ද පුතේ හැදෙන්නේ අපේ ඔව් මොකද්ද දරුවනේ අපේ මේ නිවස නේද අපේ මේ පවුල ගැන තමයි නේද මේ සින්දුවෙන් අපි කතා කරේ ඔව් පුතේ දැන් අපි ඊළඟට කතා කරන්න යන දැන් මේ චිත්ත වේග පාඩමත් එක්කනේ එන්නේ අපි දැන් මේ පවුල තුල කොහොමද අපි චිත්ත වේග පාලනය කරගෙන මේ චිත්ත වේග හරියාකාරව හසුරගෙන පවුල තුල අපි එකට ඉන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ හරි බලන්න මේ සින්දුවේ කියනවා පොඩි දුවගේ සිනහවැලයි පොඩි පුතුගේ කතාපෙළයි ප්‍රිය බිරිඳගේ සෙනෙහිලයි මගේ නිවන මගේ පැල්පතයි කියනවා නේද ඊළඟට කියනවා පුතේ මේ කටුමැටි ගෑ බිට්ටි පුරා පලිඟු මැණික් එළිය දිලේ ගොමමැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමු තුරු වගේ නේද ඊළඟට මොකද්ද කියන්නේ ලබන නමුත් දුක් පීඩා කූඩු උනොත් පුංචි පැලේ අඹදරුවන් අතරතුරේ මට නෙම් නැති සුවය දැනේ ඒ කියන්නේ මොකක්ද පුතේ මේ චූටේ දැන් නම් ඉතින් අඩුයි එහෙම ගෙවල් මේ කටුමැටි ගාපු ගෙදරක් පොඩි ගෙදරක් හැබැයි මොකක්ද මේක රජ මාලිගාවක් වගේලු මේ තාත්තට එහෙම නේද කියන්නේ දැන් පුතේ හිතන්න මේ ගෙදර පොඩි දුවක් ඉන්නවලු පුතෙක් ඉන්නවලු දැන් මේ දෙන්න නිතරම රණ්ඩු වෙනවනා තාත්තා මොකක් හරි රැකියාව කර ගිහිලා ගෙදරෙද්දි මේ දෙන්න නිතරම රණ්ඩු වෙනවනා අම්මා නිතරම මෙයාලා ගැන කියනවනම් ගෙට ගොඩ වෙද්දිම ගෙදර රණ්ඩුවක් නා මේ වගේ මේ සුවයක් දැනෙයිද තාත්තට නෑ නේද තාත්තා කියනවා පුතේ එක තැනකදී ලබන නමුත් දුක් පීඩා කූඩු වුණොත් පුංචි පැලේ අඹදරුවන් අතරතුරේ මට නිම් නැති සුවය දැනේ ඇයි මේ තාත්තා රැකියාව කරන ස්ථානයේ ප්‍රශ්න තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි කුලී වැඩ කර ගිහිල්ලා මේ තාත්තා එනව වෙන්න පුළුවන් නේද එතන ලොකු ලොකු ඒ කියන්නේ මොනවා හරි එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි ගෙදරට එද්දි මොකද වෙන්නේ පුතේ මේ හැමදේම අමතක වෙනවා ගෙදර හරි සිරියාවව තියෙන නිසා පැහැදිලි නේද දැන් පුතේ හිතන්න අපි දැන් කතා කරන්නේ මේ පවුලත් එක්ක අපේ චිත්ත වේග සමවරව තියාගන්නේ ඇයි කියන දේනේ ඔයාලා දැන් තනියමම නම් ඉන්නේ අපිට මේ චිත්ත වේග පාලනය කරන්න ඕනේද අපිට එන සතුට කෑ ගහලා ප්‍රකාශ කරන්න පුළුවන් අපිට එන දුක අඬලා හරි තරහ ගිහින් හරි ප්‍රකාශ කරන්න පුළුවන් අවශ්‍ය නැහැනේ පාලනය කරන්න කවුරුත් නැහැනේ කාටවත් කරදරයක් වෙන්නේ නැහැනේ නේද පුතේ හැබැයි එහෙම නෙමෙයි අපි ජීවත් වෙන්නේ එක එක සමාජ කණ්ඩායම් එක්ක අපි පාසලත් එක්ක ජීවත් වෙනවා අපි අමතරව පන්ති යනවා නම් ඒ වගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා අපි මහමාර්ගයේ බැසහම ඒ එක එක විවිධ මනුස්ස පුද්ගල කණ්ඩායම් හම්බ වෙනවා අපි ආගමික ස්ථානයකට ගියොත් එතන ඒ විවිධ කණ්ඩායම් හම්බ වෙනවා එතකොට අපි මේ එක එක කණ්ඩායම් එක්ක තමයි වැඩ කරන්නේ අපි දැන් දවසේ වැඩි හරියක් ඉන්න අපේ පවුල එක්කනේ ඒ හින්දා අපි පුතේ දැන් කතා කරනවා මේ පවුලත් එක්ක කොහොමද අපි සම්බන්ධ වෙන්නේ කොහොමද අපේ චිත්ත වේග පාලනය කරගෙන මේ පවුලත් එක්ක අපි ඉන්නේ කියලා දැන් පුතේ මෙහෙම හිතන්නකෝ මේ පවුල තුල යහපත් කලමනාකරණයක් තුලින් චිත්ත වේග සමබරතාවය පවත්වා ගන්න පුළුවන්ලු
ඒවගේම චිත්ත වාග සමබරතාවය නිසා යහපත් කළමනාකරණයකුත් මේ පවුල තුල ඇති වෙනවලු යහපත් කළමනාකරණය කියන පුතේ වැඩ බෙදා හදාගෙන කාලය මනාව කළමනාකරණය කරගෙන මේ වැඩ ගලාගෙන යද්දී අපිට පීඩාවක් තියෙනවද පීඩනයක් තියෙනවද නැහැ දැන් මේ වැඩ එකිනෙකට ගලාගෙන යනවා එතකොට අපේ චිත්ත වේග පාලනය වෙලා සමබර වෙලා තියෙනවා නේද දැන් අපි නිතරම gedara අපි දුකෙන් තරහෙන් වගේ ඉන්නවනම් නිසි කළමනාකරණයක් තියෙනවා දැන් අපිට වැඩක් කිව්වොත් අපි දැන් ඉන්නේ තරහ නම් අපි ඒක කරන්නේ අයි අපිට වැඩක් කිව්වොත් අපි ඒක කරන්නේ ඒ දැන් මේ තරහෙන් ඉන්නේ එහෙම නෙමෙයි චිත්ත වේග දැන් සමබරව තියාගෙන ඉන්නවනම් කවුරු හරි අපිට වැඩක් කිව්වොත් ඒක කරන්න පුළුවන් අන්නේ හින්දා මේ පවුල තුල පුතේ නිසි කළමනාකරණයකට යනවා නම් චිත්ත වේගත් සමබරව පවත්ව ගන්න පුළුවන්ලු ඒ වගේම චිත්ත වේග සමබරව තියෙනවා කියන්නේ පවුලෙත් නිසි කළමනාකරණයක් තියෙනවලු ඔයාලට දැන් මම පොඩි කතාවක් කියන්නම්කෝ පුතේ ඔන්න ඔයාලා හිතන්න දැන් අපි අර ඉස්සෙල්ලා කීවේ පොඩි දුවගේ සිනහවලයි ඒ ගෙදර ගැනනේ නේද ඊට පස්සේ ඔන්න අපි ඊළඟට කතා කරනවා දැන් මෙහෙම හිතන්න අපේ ගෙදර හරිද දැන් මේ විදිහට ඔයාලා ගෙදර නම් කවදාවත් වෙන්නේ නැතු ඇතු ඔයාලා හොඳ දරුවෝනේ ඔන්න දැන් උදේ නැගිටිනවා අම්මා පොල් ගානවා ඊට පස්සේ තේ වලට වතුර ලිපේ තියෙනවා ඔයාලට තේ හදනවා ඊට පස්සේ ඔයාලා වැහැරවනවා ඒ අම්මා ඒ අතර උයනවා ඊට පස්සේ ඔයාලා දැන් වොෂ් කරගෙන ඇවිල්ලා දැන් ලෑස්ති වෙලා අම්මේ මගේ ටයි එකකෝ අම්මේ සපත්තු දෙකකෝ අම්මේ ලේස්කෝ අම්මේ පොත් බෑග් එකට පොත් දැම්මද අම්මේ වතුර බෝතලේකෝ අම්මේ කෑම එක හරිද දහහක් ඒව අම්මගෙන් අහනව නේද අම්මා උයන උයන අතරේ ඔවවත් ඉක්මනට ලෑස්ති කර කර දෙනවා දීලා ආව ඉක්මනට ස්කූල් බස් එකට දාලා ඉස්කෝලේ යවනවා ඔන්න ඊළඟට තාත්තා මගේ ෂර්ට් එක අයින් කළද මගේ සපත්තු දෙකකෝ මගේ බෑග් එකකෝ ඔන්න තාත්තවත් ওই දේවල් එක්කම අම්මා පිටත් කරලා යවනවා අම්මා ඊට පස්සේ රැකියාවට යනවා නම් අම්මා රැකියාවට යනවා එහෙම නැත්නම් අම්මා ආයේ දවල්ට දැන් උයන පිහින වැඩ කටයුතු ටික පටන් ගන්නවා. ගෙවල් දැන් මොකද? ඔයාලා දැන් මේ විදිහට ගියා කියන්නේ ඇඳවල් ඉඳලා ඔයාලා හදලා නැහනේ නේද? මේ ඇඳවල් එහෙම අස්පස් කරලා නැහැ. අම්මා දැන් ওই ඇඳවල් ටිකත් අස්පස් කරලා දාලා දැන් අම්මගේ වැඩ කටයුතු වල අම්මට කන්නේත් නැහැ සමහර විට. අම්මා මොකද කරන්නේ? දවල්ට උයන්න ලෑස්ති වෙනවා. ඔයාලෙදි දැන් රස්නේ කෑම ටික දෙන්න ඕන හින්දා. ඊට පස්සේ අම්මා දැන් උයලා ඔක්කොම ඉවර වෙලා ඔන්න දැන් ඔයාලා ස්කූල් ඇරිලා එනවා. එනවා සපත්තු දෙක ගලවනවා දොරකඩ අඩියක් යනවා මේස් දෙක ගලවනවා තියෙනවා ටිකක් ඉස්සරහට එද්දි පුටුවක් හම්බෙනවා පොත් බෑග් එක දානවා තව ටිකක් ඉස්සරහට එද්දි මේසෙ තිබ්බොත් වතුර බෝතලේ තියෙනවා ඇඳුම් ගලවලා කාමරේ උහේ දානවා නේද ඊට පස්සේ නාලා ෂැම්පු පැකට්ුත් එහෙමම දාලා එනවා එක්ක කනවා නැත්නම් සෙල්ලම් කරනවා නැත්නම් නිදා ගන්නවා ටීවී බලනවා අම්මා මොකද දැන් කරන්නේ අරව වටයක් ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා දැන් හොදන තැන් වලට දාලා ඔන්න ගෙවල් අස්පස් කරලා අම්මා දැන් ඔයාලට කන්න බොන්න දීලා හවසට උයන්න ගන්නවා. අම්මා හවස උයෙද්දි දැන් වැඩ වැඩි පුතේ. උදේ ඉඳලානේ දැන් අම්මා හතරට විතර නැගිටලා මේ වැඩ ඔක්කොම කරනවා. තාත්තත් එනවා. මට තේ එකක් දෙනවද අහනවා. අම්මා මොකද දැන් ඉන්නේ පීඩනේ නේද? දැන් අම්මගේ හිතේ දැන් අප්‍රසන්න සිතුවිලි තමයි තියන්නේ. දැන් තරහයි. උයන්නත් ඕනේ, තේ හදන්නත් ඕනේ, රෙදි හොදන්න, gedara වැඩ දැන් ඔක්කොම අම්මට. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කලමනාකරණයක් සිද්ධ වෙනවද නැහැ. හැමදේම අම්මා තමයි කරන්නේ පුතේ නේද? එතකොට මොකද වෙන්නේ තාත්තා තේ කිල්ලුවත් අම්මා තේ කොහෙ හදලා දීලා ළමයට කෙනාන් ගිහිල්ලා දෙන්න තාත්තට තේක නේද පොඩ්ඩක් දැන් තරහෙන් තාත්තත් දැන් ගෙදරට එන්නේ මොනවා හරි ප්‍රශ්න පිට වෙන්න පුළුවන් ඊට පස්සේ තාත්තා එයාවර පස්සෙත් මොකද වෙන්නේ තාත්තරත් දැන් තරහ යනවා එක්ක ඔයාලා ගෙදර රණ්ඩු වෙනවා අම්මත් ඉන්නේ නිකන් කිසිම මේ ප්‍රසන්න සිතුවිලි ඉන්නේ මේ නේද තාත්තට දැන් තවත් අර ඔෆිස් එකේ ප්‍රශ්නක් තියෙනවා තාත්තා මොකද කරන්නේ ඉක්මනට කාලා බිල් ඒව කරලා නිදා ගන්නවා ගෙදර පුතේ සතුට සමගිය තියෙනවද දැන් මේ ගෙදර නෑ නේද දැන් ඔහොම හිතන්නේ දැන් අර පිස්සලර කිව්ව සින්දුවේ නම් මොකද කියන්නේ දැන් මේ තාත්තා ගෙදරට ආවම හරිම නිදහස් කියලා කියනවා නේද ඒ ගෙදර මෙහෙම වෙන්න පුළුවන් දුව මිදුල අතු ගාලා මේ අම්මත් එක්ක උදව් කරලා උයනවා වෙන්නත් පුළුවන් පුතා මොකද කරන්නේ ගෙවල් එහෙම ටිකක් අතු ගාලා මල් කඩලා පහන තියලා බුදුන් ඇඳලා පුතා ඉන්න පුළුවන් දැන් අම්මට උදව් කරනවනේ පාන්දර නැගිටලා තර දුව
අම්මට උදව් කරනවා දැන් මේ ගෙදර අම්මා නැගිටින්නේ 4ට අර ගෙදර අම්මා 5ට ඇයි දුවත් පොඩ්ඩක් උදව් කරනවනේ දැන් නේද යාළේ යාළගේ වැඩ කරගන්නවා ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා දේවල් මිදුල් දෙන්න බෙදා හදාගෙන වැඩ කරනවා පහන තියෙනවා වතුර ගේන්න ඕන නම් අයියා ගිහිල්ලා වතුර ටික ගෙනල්ලා ගෙදර තියෙනවා දැන් මෙහෙම ඉද්දි අම්මත් සතුටෙන් ඉන්නේ අම්මගෙත් වැඩ කටයුතු ඉවරයි තාත්තා ගෙදර එද්දි දැන් අර අයියලා අක්කලා නංගිලා මල්ලිලත් මොකද නාලා කරලා පහනක් දීලා දැන් මේ තාත්තා එනකම් බලාගෙන ඉන්නවා එතකොට තාත්තට හරි ආසයි මේ ගෙදරට එන්න හැබැයි දැන් මේ කීපු ගෙදර මොකද ඔක්කොම අම්මා කරනවා ඔයාලා එක එක වැඩ කරනවා දැන් තාත්තා එද්දි තාත්තාවද ගානකුත් නැහැ අන්න දැන් මේ ගෙදර සතුට කියන දේ අඩු වෙලා මේ ගෙදර අප්‍රසන්න චිත්ත වේග වැඩි මේ ගෙදර ප්‍රසන්න චිත්ත වේග වැඩි වෙලා තියෙනවා පුතේ නේද දැන් ඔයාලට මම අර සින්දුවක් ගැනත් කිව්වා තව පවුලක් ඉන්න විදිහත් කිව්වනේ දැන් අපි බලමු මෙන්න මේ පවුල් දෙක තුල මම දැන් මේ කතා කරන්න යන පවුල තුල සම්පූර්ණ කළ යුතු විවිධ අවශ්‍යතා තියෙනවා මෙන්න මේ මම කතා කරන අවශ්‍යතා අර මං සින්දුවෙන් පැහැදිලි කරපු පවුලද නිකම් මං අර කතාවට කියපු පවුලද මේ කරුණු අවශ්‍යතා ඉටු වෙන්නේ කියලා පළවෙනි එක පුතේ මූලික අවශ්‍යතා පවුල් දෙකේම ඉටු වෙනවනේ මේ තාත්තා රැකියාවකට යන්නේ අපේ මූලික අවශ්‍යතා වෙන්නේ ආහාර ජලය වාතය නේද මේ මේ ආහාර කියන එතකොට මේ මූලික අවශ්‍යතා සපුරනවනේ කොහොමද ඊළඟට පුතේ යහපත් අන්තර්පූජ්‍යල සම්බන්ධතා කොයි පවුලේද වැඩිපුර තියෙන්නේ අර අපි සින්දුවෙන් පැහැදිලි කරපු පවුලේ නේද පුතේ වැඩ බෙදා හදාගෙන කරන්නේ අයියා දෙයක් කිව්වොත් නංගි කරනවා නංගි දෙයක් කිව්වොත් මල්ලි කරනවා ඒ හින්දානේ මේ දැන් මේ ගෙදර මොකද මේ ගෙදර ටිකක් කලහකාරී වැඩේ අයියා කිව්වොත් මේ පහන තියන්න කියලා මල්ලිට මල්ලි බෑ කියලා එයාගේ වැඩක් කරන්න පුළුවන් ඈ අම්මට ගිහිලා තේ ටිකක් හදලා දෙන්න බැරිද දැන් මේ ගෙදර නංගි කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවනේ අර අම්මටත් ගිහිලා ටිකක් තේ ටිකක් එහෙම හදලා දුන්නොත් අම්මගේ ඒ නංගි හරි අක්කගේ හරි තියෙන සම්බන්ධතාවයත් වැඩි වෙනවනේ ඉද පුතේ දැන් අර ගෙදර එහෙම නෙවෙන්නේ ආ ඊළඟ එක තමයි පුතේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය වැඩ බෙදා හදාගෙන කරද්දි කණ්ඩායමක් එකතු වෙලා කරද්දි මේ වැඩ බෙදිලා යනවා කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා දැන් මේ ගෙදර කණ්ඩායම් ක්‍රියාකාරීත්වද නැහැ තනියම අම්මා තමයි වැඩ ටික කරන්නේ සමානාත්මතාවය තියෙනවද මේ ගෙදර දැන් අම්මා වැඩ ටික කරනවා එක්කෝ අක්ක නංගි චුට්ටක් හරි උදව් කරන්න පුළුවන් අයියා මල්ලි කිසි උදව්වක් නැහැ දැන් අර ගෙදර මොකද සමානව කට්ටිය දැන් මේ වැඩ බෙදා හදාගෙන කරගෙන යනවා කෑමක් බීමක් උනත් බෙදා හදාගෙන තමයි කන්නේ පැහැදිලිද ඊළඟට ආත්ම අභිමානය දැන් අර ගෙදරට අර සින්දුවෙන් පැහැදිලි කරපු ගෙදරට තාත්තා එද්දි අම්මා උනත් කියන්නේ අනේ මේ ලස්සනයි තාත්තා කියනවා ලස්සනට අද මිදුලතු ගාලානේ ඈ පහන තියෙන තැන ලස්සන මල් වට්ටියක්නේ මොකද ඒක කරපු කෙනාට තමන් පිළිබඳ හෙන අභිමානයක් නේද ලොකු තමා ගැනම ආඩම්බරයක් ඇති වෙනවා දැන් මේ ගෙදර එහෙම කවුරුවත් වර්ණනා කරන්නවත් හොඳයි කියලා කියන්නවත් තේනවද නෑ යහපත් මානසික හා ශාරීරික තත්වය දැන් අපි වැඩ කරනවා කියන්නේ අපේ මනස නිරවුල් කියන්නේ අපේ මනසත් යහපත් යහපත් මානසික තත්ත්වයක් තියෙනවා අපේ ශාරීරික තත්ත්වයත් හොඳයි අපේ ආතතිය පාලනය වෙනවා කොයි ගෙදරද ආතතිය පාලනය වෙන්නේ මේ අපි සින්දුවෙන් පැහැදිලි කරපු ගෙදර නේද පුතේයි ප්‍රශ්න අඩුයිනේ කට්ටිය බෙදා හදාගෙන සමානාත්මව සහයෝගීව තමයි දැන් මේ වැඩ කටයුතු කරන් යන්නේ මේ ගෙදර අම්මා ලොකු ආතතියකින් උයන්න ඕනේ කන්න දෙන්න ඕනේ ඉස්කෝලේ වැඩ බලන්න ඕනේ නේද ඊළඟට විවිධ අත්දැකීම් ලබා ගැනීම සඳහා අවස්ථාව හම්බ වෙනවා මිදුලක් අතු ගන්න අපිට එකපාරටම පුළුවන්ද බෑ දැන් අපි පිරිමි ළමයි කියලා වැඩ නොකර ඉන්නේ නැහනේ අර ගෙදර අක්කා කිව්වොත් මල්ලිට මිදුල අතු ගන්න කියලා ඕනේ අත්දැකීමක් ගත්ත හැකි මල්ලිටත් මේ ගෙදර මොකද අම්මම තමයි ඔක්කොම කරන්න වෙන්නේ සාධාරණත්වය සාධාරණත්වයත් අර සින්දුවෙන් කියපු ගෙදර වැඩිපුර ඉෂ්ට වෙනවා නේද පුතේ අන්න දැන් කතා කරන්නේ මේ පවුල තුල සම්පූර්ණ කරන්න ඕන විවිධ අවශ්‍යතා තියෙනවා මෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණ වුණොත් තමයි පුතේ මේ චිත්ත වේග මනා ලෙස කළමනාකරණය වෙන්න පුළුවන් මේ කියන්නේ පාලනයක් ඇතිව සමබරව තියාගෙන යන්න පුළුවන් මෙන්න මේ පවුල තුල සම්පූර්ණ කළ යුතු විවිධ අවශ්‍යතා ටිකක් මං කිව්වා නේද මෙන්න මේ සියලුම අවශ්‍යතා මෙන්න මේ කියපු සියලුම අවශ්‍යතා සම්පූර්ණ වෙනවට අපි කියනවා අවශ්‍යතා පූර්ණය කියලා අවශ්‍යතා පූර්ණය කියන්නේ මොකක්ද පුතේ එතකොට ඉහත කීව සියලුම දේ මනාව ඉටු වීමට තමයි අපි කියන්නේ අවශ්‍යතා පූර්ණය කියලා පැහැදිලි නේද දැන් අවශ්‍යතා පූර්ණය කියන එක හරි පුතේ අපි දැන් තව පොඩි සින්දුවක් තියෙනවා අපි ඒකත් චුට්ටක් අහමුකෝ ඈ Thank you.
के नरोदे की करते दिन मम इंगे अधिक वेदिका पशु कर अन्नट तल्लु करं पुतुले तल्लु करं पुतुले ලස්සනයි නේද පුතේ සින්දුව මොකද ටිකක් දුක හිතෙනව නේද ඒක කියන්නේ මොකද කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ මේ තාත්තා කැරකෙන රෝදේ පුංචි කරත්තේ කියන්නේ මොකද්ද මේ රෝද පුටුවක නේද පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ පදික වේදිකාවල් තියෙන පුතේ දැන් මේ මහා පාරේනේ ඇයි මේ පදික වේදිකා පහු කරගෙන රෝද පුටුවේ තාත්තා ඉඳගෙන දැන් මේ ළමයා තල්ලු කරන් යනවා කොහෙද යන්නේ මේ කැඩුණු පහවහන් කුඩ නිමවලා දවසේ වියදම සරි කරවලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ මොකද මේ තාත්තා සපත්තු කුඩ මහලා තමා දැන් මේ ගෙදරට සල්ලි ගෙදර දැන් සල්ලි හොයන්න පෙ සල්ලි හොයන්න තාත්තා මහන්සි වෙනවා හැබැයි තාත්තා එක්කයි යන්නේ මේ චූටි පුතා මේ තාත්තා පොඩි කාලේ මොකද තාත්තා මේ දරුව පොඩි කාලේ දරුවට ඇවිදින්නත් තාත්තා දරුවව කරිට තියන් තල්ලු කරනවා නේද දැන් තාත්තර බැරි වෙච්ච කාලේ මේ පුතා මොකද කරන්නේ තාත්තව තියන් තල්ලු කරයි යනවා තාත්තා ගෙදර ආදායමට ගෙදර වියදමට සල්ලි උපයනවා ඊට පස්සේ තාත්තා කියනවා පුතේ කිරිකැටි දෙයත් ඒ සවි බල දියවේ පමා උනොත් අප මහමග
तनिवे अम्मा मग ऐति नेत्थरवागे ने तल्लु करान पुतुने मुकद कियाने अम्मा मग ऐतिलु नेत्थरवागे ने ऐ मे अम्मा दें बलान्न दुप्पत तुनाट पोड़ी पैल्पता कुनाट अम्मा दें मे ताताय पुताय गिदरे न कां गिदरे वैडी वर कल्ला बलागन इन्नवा हरिम दुख हितनवा ने दे पुते दें हितान मे गिदर मुकद मे आयहपत चित्तवेगद तीन्ने ने यहपत चित्तवेग නේද අයි දුක හිතෙනවා හැබැයි මේ දුක හිතුණා කියලා හරි සතුටක් දැනෙනවා තාත්තයි පුතයි ගිහිල්ලා පුතා තාත්තව තල්ලු කරගෙන දැන් මේ සල්ලි හොයාගෙන ගෙදර එනවා ගෙදර එනකම් පුතේ අම්මා බලාගෙන ඉන්නවා දැන් ඔයාලට මම ওই පැහැදිලි කරපු හැම කරුණකින්ම පුතේ කිව්වේ අපි පවුලත් එක්ක අපේ මේ පවුලත් එක්ක අපි ජීවත් වෙද්දි පුතේ අපි වැඩ බෙදා හදාගෙන කරන්න ඕනේ අම්මටම වැඩ දීලා ඉඳලා හරියන්නේ නැහැ අයියාකටම වැඩ දීලා හරියන්නේ නැහැ ඔයාලටත් පුළුවන් ඔයාලා පුංචි උනාට පොඩි හරි දෙයකින් අඩුම තරම ගෙදර පහන තියෙනක හරි කරලා උදව්වක් කරන්න එතකොට පුතේ අපේ මේ තියෙන චිත්ත වේග කියන දේවල් පාලනයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ කලමනාකරණයක් කරගන්න පුළුවන් නේද තරහ යන එක අඩු වෙනවා එතකොට පීඩනේ මානසික ආතති අඩු වෙනවා දැන් වැඩ වැඩි නැහැනේ කාටවත් දැන් අර දුප්පත් ජීවල් වුණාට මේ වැඩ බෙදා හදාගෙන කරන හින්දා හරි නැත්නම් හිතන්න රෝද පුටුවක ගිහිල්ලා සපත්තු මහල එහෙම ගෙදරකට එද්දි ගෙවල් පොඩි නම් අපිට මොකද අයියෝ මේ වගේ ඉන්නත් බෑ එහෙම හිතෙන්න පුළුවන් නේ පුතේ එහෙම නැහැ ගෙදර යද්දි අම්මා බලන් ඉද්දි හරි ආසයි අර අනිත් කියපු සින්දුවේ කියනවා කටුමැටි ගෙදර රැකියාවේ කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ නිවන මගේ පැල්පතයි කියනවා නේද මෙන්න මේ ගෙවල් දෙකත් එක්ක බලද්දී අපි ඊට පස්සේ කතා කරපු ගෙදරයි ලොකු වෙනසක් තියෙනවා දැන් ඔයාලට මේ ගෙවල් වල වෙනසින් එක්ක පැහැදිලි වෙනවා නේද අපේ චිත්ත වේග සමබර කරගන්න නම් අපිට මොකක්ම හරි ගැන හොඳ දේවල් නේද අපි වැඩ බෙදා හදාගෙන කරලා අම්මා තාත්තට උදව් කරලා ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන මේ ගෙදර ප්‍රියමනාප ස්ථානයක් බවට පත් කරගන්න අපේ මේ චිත්ත වේග ගොඩාක් පුතේ බලපානවා ඒ චිත්ත වේග සමබරව කරන්න සමබර කරන්න පුළුවනුත් පුතේ ඔයාලට අම්මා තාත්තර මේ පවුලේ ඉන්න කට්ටියට තමයි නේද හරි මොකක්ද මේ සද්දේ කුකුලෙක් කෑ ගැහුවා නේද? එළාම් එක කුත් වැදුනා. මොකක්ද මේ? ඔව් දැන් නම් කුකුළු කෑ ගහන්නේ නැහනේ. එළාම් එකනේ දැන් ගෙදර තියෙන්නේ. මේ උදේට අම්මා තාත්තා ඔයාලා නැගිටින්න මෙන්න මේ එළාම් එකට නේද? බැරි වෙලාවත් බැටරි බැස්සොත් එළාම් ඔරලෝසුවේ. එහෙම නැත්නම් කුකුළු හැන්ඩලුවේ නැත්නම් මොකද වෙන්නේ? දඩබිඩිය නැගිටිනවා එලියත් වැටිලා දැන් ස්කූල් ඉස්කෝලේ යන්නත් ඕනේ බස් එකත් එනවා ඉක්මනට අම්මා දඩබිඩිය යනවා කුස්සියට යනවා උයනවා අරහෙන් වලම් පෙල්ලෙනවා මෙහෙන් පෙල්ලෙනවා ඔයාලත් දැන් දුවනවා රෙදි හොයා ගන්නවා වෙලාවකට සපත්තුත් මාරු කරලා දා ගන්නවා අවශ්‍ය පොත් ටික ඉස්කෝලේට ගෙනියන්නෙත් නැ නේද හදිස්සියයි දැන් ඇයි මේ ළාම් එක වැදුන්නේ පරක් වුණානේ ඒ හින්දා ඔන්න දැන් කොහොම හරි ඉස්කෝලේට ගියා මොකක්ද පුතේ මෙතනුනේ අර අපේ එලාම් එකත් එක්ක නේද එංගේ එලාම් එක එහෙම නැත්නම් ඒ කුකුල කෑ ගහනවා නම් එහෙම හරි ඒ තිබ්බ ඒ එලාම් එකයි අපේ පවුලයි අතර තිබ්බ සම්බන්ධය බිඳ වැටුණා නේද එලාම් එක වැදිච්ච නැති නිසා හිතන්න අපි ගෙදරින්දි ලයිට් යනවා විදුලිය විසන්දි වීමක් වෙනවා අපි ඉස්කෝලේ යන සුදු ගව මැදගෙන මේ අයන් කරලා තිබෙත් නැ ඉස්කෝලේ වැඩ කරලා තිබෙත් නැ එහෙම වුණොත් මොකද වෙන්නේ හරි අපහසුතාවයකට අපි පත් වෙනවා අපිට දැන් හෙට ඉස්කෝලේ යන්න හරිම අපහසුතාවයකට පත් වෙනවා නේද පුතේ නා මෙන්න මේ වගේ තමයි දරුවනේ අපේ පවුල තුල තියෙන සම්බන්ධතාවයත් බිඳ වැටුනොත් ඉදිරියට යන්න අපිට අමාරු වෙනවා පුතේ පැහැදිලි නේද අර එළාම් එක වැඩිච්ච නැති හින්දා අර කලබලකාරී ස්වභාවයක් ඇති උනේ ඔය වගේ තමයි අපි මේ පවුලත් එක්ක ගත කරද්දි අපේ මේ පවුලත් එක්ක අපි වැඩ කරද්දි මෙන්න මේ තියෙන අපේ බැඳීම අපේ සබඳතාවය බිඳ වැටුනොත් එතන පුතේ අප්‍රසන්න චිත්ත වේග ගොඩාක් ගොඩ ගැහෙනවා අප්‍රසන්න චිත්ත වේගමයි අප්‍රසන්න හැඟීමයි එන්නේ එහෙම වුණොත් අපිට අමාරුයි පවුලක් විදිහට සතුටෙන් ගමනක් යන්න නේද පුතේ ආ ඒ හින්දා අද දැන් අපි පාඩමේ ඉගෙන ගත්තේ චිත්ත වේග කියන්නේ මොනවද මේවා පාලනය කරගන්නේ කොහොමද පාලනය කරන්න මොනවද අපි බලපාන සාධක නිපුණතා ඇයි මේ චිත්ත වේග අපි පාලනය කරගන්න ඕනේ ඔන්න ඔය කරුණු ටික තමයි පුතේ අපි දැන් කතා කරේ
ඒ හින්දා මගේ දරුවන්ට මං හිතනවා තේරෙන්නේ නැති මේ ලාම් එකත් එක්ක තියෙන සම්බන්ධය වගේ තමයි අපේ මේ පවුලත් එක්ක තියෙන බැඳීම. ඔයාලගේත් වගකීමක් තියෙනවා පොඩි හරි දෙයකින් මේ පවුලට උදව් කරන්න. වගකීමක් යුතුයකමක් වෙනවා උදව් කරලා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන මේ අම්මා තාත්තට සතුට ගෙනත් දෙන්න. ඒ කියන්නේ යහපත් හැඟීම් ඇති කරවන එක ඔයාලගේත් වගකීමක් වෙනවා පුතේ. දැන් පැහැදිලිනේ. ඊළඟට මම පෙන්වන්න යන දේනුත් ඔන්න ඔයාලට ලස්සන චිත්ත වේග ටිකක් මැවෙන්න පුළුවන්. බලමු මොකක්ද මම පෙන්වන්න යන්නේ කියලා. අවෝ මොකද වෙන්නේ? අයහපත් චිත්ත වේග අයහපත් හැඟීමක් දාව ආයිෂෝ පැවරුමක් නේද? හරි. ඔයාලා දැන් මේ පාඩම පැහැදිලි වුණා නම් පාඩම තේරුම් ගත්තන අයහපත් චිත්ත වේග මග හරගන්නනේ කියන්නේ. ආ දැන් මට පාඩම තේරුණානේ. ආ දැන් සතුටෙන් මෙන්න මේ අභ්‍යාසෙට මේ පැවරුමට උත්තර ලියන්න ඕන පුතේ. හරි නේද? හරි දැන් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ඔයාලා ගෙදරට වෙලා ඉන්නේ ආරක්ෂාකාරීව ඉන්නේ ඒ ඉන්න ගමන් මේ මේ හත ශ්‍රේණියේ දෙවැනි වාරයට අදාළව මේ පාඩම අපි කරේ ඒ හින්න පුතේ මේ පාඩමේ මේ අභ්‍යාසවලට පිළිතුරු ලියලා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඉන්න දරුවනේ එහෙනම් ආයු බෝවන්.